सिरदनाम सदरीपन अद यूट्यूब नाबे अदापिक धारा विद्युत मतृका बेटते सलदर मीटर कीन पलवे वीडियो वेदावे पल वीडियो डिस्क्रिप्शन पीडीएफ लिंक डाउनलोड कर प्रश्न डाउनलोड करोटी सार्थक वीडियो वीडियो पलवे प्रश्न सलदर मीटर वाले पलवे प्रश्न विद्युत धर ओल्टियता स्वर्ण पत्र विद्युत दर्शक विचारण तुंगनी प्रश्न विद्युत धरे गैलोनोमीटर संवेदीता मुखद उपपत्या संबंध कर गैलोनोमीटर धारा इतकोट संवेदीता अड़ संवेदीता गंड पुलवांगे तुम्हें गैलोनोमीटर हरा पेरट बड़ा वेडी वोल्टीता एक वेंड बैक अवधावा गैलोनोमीटर पेरट बड़ा अड़ धारा वक्यत हरियट महरियन उत्तर कैलोनोमीटर पेरट वा अड़ुदारा वक्यतकन हतरवे उत्तरी गंड पुल मुखद अनिवार्य गैलोनोमीटर उपपरिपत संबंध करोमीटर धारा दिखा हतरवे गंड पुल हरियटम दिखनेटा कैलोनोमीटर हरायनोटा प्रतिरोधे हरायनोरे हतरवे पीड़ित गंड पुल इला तुंगनी प्रश्न तुंगनी प्रश्न की श्रेणीगत प्रतिरोध मट विभवांतर मुलु विभवांतर विद्युत गामक बले परिपते समग प्रतिरोधे धारावा विद्युत गामक बले बेदन्नोन मुलु परिपथये समग प्रतिरोधय आर आर वी बेदीम आर धन आर वी केन मेतन तीन समांतर देन्नागे समग प्रतिरोधयट एकतु वेन्न ओन आर ए केन अमीटर अभ्यंतर प्रतिरोधययि आर नॉट केन मे प्रतिरोधययि ओन धाराव सह विभव अंतरे परिपथये लबेन पाटांक देक एतकोट अपिट पुलुवन v समानयि i r अणुव आरुक्त करोत v बेदीमयि केन प्रतिरोधे
මේ කෑල්ලට මේ කෑල්ල කැපිලා යනවා. එතකොට එන්නේ මේ උත්තරේ එක යට හැදේ. එක යට උත්තර එනවා කියලා කියන්නේ අයි වී මෙදීම වී සමානයි අයියා ගන්නවා. අයි ආර් කියලා කියන්නේ වී මෙදීමයි. එහෙනම් මෙයා මෙයාගේ බෙදන්නවා. එතකොට ආර් ඩෑෂ් තමයි ඔය පරිපථයේ ඔය විදිහට ගන්න ප්‍රතිරෝධය කියලා අපිට කියන්නේ v කියන්නේ මෙයා මෙයාගේ බෙදන්න ඕන. එතකොට e මේ කැලේ කැපිලා යනවා. ඉතුරු වෙන්නේ r r v බෙදීම r ධනාත්මක. අපි දන්නවා ගුණිතේ බෙදීම එකතු ආවේ සමාන්තරගත වෙලා. එහෙනම් ඔය තියෙන්නේ 1 r ඩෑෂ් සමානයි 1 r ධන 1 r v කියන සම්බන්ධය. ඊළඟ පිළිතුර විදිහට ගන්න පුළුවන් තුන්වෙනි පිළිතුර නිවැරදි කියලා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නය. හතරවෙනි ප්‍රශ්නේ කියන්නේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය 1 මිලියම්පියර් පාටාක්කයක් දෙන ගැලනෝමීටරයක ප්‍රතිරෝධය 75 යොම් වේ. මෙය 0.0751 ප්‍රතිරෝධයක් සුදුසු ආකාරයට සම්බන්ධ කිරීමෙන් ඇම්පියර් 1 දක්වා ධාරාව මැනීමට ගැලනෝමීටරය පාවිච්චි කළ හැකිය. මේ ආකාරයට සම්බන්ධ කරලා ඇමීටරයේ සපල ප්‍රතිරෝධයගේ ආසන්න වශයෙන් ආන් ගැලනෝමීටරයක මනින ධාරාව වැඩි කරගන්න නම් අපි සමාන්තරගතව කුඩා ප්‍රතිරෝධයක් සම්බන්ධ කරන්නේ. එහෙනම් ඔතන ගැලනෝමීටරයට තියෙනවා ඕම් 75ක අභ්‍යන්තර ප්‍රතිරෝධයක්. එයාත් එක්ක සමාන්තරගතව දීලා තියෙන 0.0175 ඕම් කියන කුඩා ප්‍රතිරෝධය සම්බන්ධ වෙනවා. එතකොට අපි දන්නවා සමාන්තරගත ප්‍රතිරෝධයක් සම්බන්ධ කරපුවාම ප්‍රතිරෝධ දෙකෙන් කුඩා ප්‍රතිරෝධයකට වඩා චුට්ටක් අඩු ප්‍රතිරෝධයක් තමයි සමග ප්‍රතිරෝධය විදිහට එන්නේ. ආගෙනම් ඔතන කුඩා ප්‍රතිරෝධයේ 0.0751 ඊටත් වඩා ටිකක් අඩු ප්‍රතිරෝධයක් විදිහට තියෙන්නේ 0.0275 කියන ප්‍රතිරෝධයේ නිසා පිළිතුරු අංක 3 ගන්න පුළුවන් නිවැරදි පිළිතුරු විදිහට ආසන්න අවිය. හතරවෙනි ප්‍රශ්නයේ පිළිතුරු අංක 3. ඊළඟට පස්වෙනි ප්‍රශ්නය. නියමිත ආකාරයට ක්‍රමාංකණය කර ඇති ABC නම් වෝල්ට් මීටර තුනක් එක්තරා කෝෂයක් කරා වෙන වෙනම සම්බන්ධ කරනු ලැබේ. පාඨාංක VA VB සහ VC පහත දක්වා ඇත. වෝල්ට්මීටර තුනම කෝෂය හරහා එකවර සම්බන්ධ කර විට ඒවායේ පාඨාංකය විය හැකියි. වෝල්ට්මීටර තුනම සම්බන්ධ කරපුවාම සමග ප්‍රතිරෝධයේ වෝල්ට්මීටර තුනේම ප්‍රතිරෝධයට වඩා අඩු වෙනවා. ඒ කියන්නේ විභව අන්තරයේ තියෙන පාඨාංක තුනටම වඩා අඩු වෙන්න ඕන. ඒ නිසා ගන්න පුළුවන් හතරවෙනි පිළිතුර නිවැරදි පිළිතුර විදිහට. පස්වෙනි ප්‍රශ්නයේට හතරවෙනි පිළිතුරේ විතරයි දීලා තියෙන පාඨාංක තුනටම වඩා කුඩා කුඩා පාඨාංකයක් පෙන්වලා තියෙන්නේ. ඊළඟට හයවෙනි ප්‍රශ්නය. හයවෙනි ප්‍රශ්නයේ කියනවා ප්‍රතිරෝධයේ ඕම් 96ක් වූ ඇමීටරයක් තුලින් මුළු ධාරාවෙන් 120ක් පමණක් ගලා යාමට අවශ්‍ය උප පරිපථය වන්නේ. ඕම් ඇමීටරය තුලින් ගලාගෙන යන්න ඕන මුළු ධාරාවෙන් 120යි. එතකොට මේ ඊළඟ උප පරිපථයෙන් ගලාගෙන යන්න ඕන මුළු පරිපථයෙන් 180ක්. මුළු ධාරාවෙන් 180ක් මෙතන දෙන මුළු ධාරාවෙන් 180ක්. ආන් එන මුළු පැත්තේ විභව අන්තරය 120යි වරක් මෙයාගේ අභ්‍යන්තර ප්‍රතිරෝධය 96යි. සමාන වෙන්න ඕන යටපැත්තෙන් විභව අන්තරය 180යි i වරක් මේ සම්බන්ධ කරන ප්‍රතිරෝධය r. එතකොට i ටයි කැපිලා යනවා 100 100 කැපිලා යනවා 4යි r එනවා 96 4ෙන් බෙදුවාම 24යි ඕම් කියනවා. මෙතනයි මෙතන අතර විභව අන්තර අපි සමාන දෙයි. ඊළඟට හත්වෙනි ප්‍රශ්නය 24යි ඕම් කියලා කියන්නේ පිළිතුරු අංක 3 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. හත්වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා වෝල්ට් නමේක කෝෂයක් ඇමීටරයක් සහ මෙතන 1000 ඕම් ප්‍රතිරෝධයක් සමග මෙතන 2000 ඕම් ප්‍රතිරෝධයක්. 2000 ඕම් ප්‍රතිරෝධයක්. ඊළඟට මෙතන සම්බන්ධ කරලා තියෙනවා වෝල්ට් මීටරයක්. ප්‍රශ්නේ කියවමු. පින්වාති පරිපථයේ ඇමීටරයට නොගිනි හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් ඇත. පරිපථයේ වෝල්ට් මීටරය ඉවත් කළ විට ඇමීටර පාඨාංකයේ 0.15 ඇම්පියර් කින් වෙනස් වේ. වෝල්ට් මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය සෑහෙන. මම වෝල්ට් මීටරය ඉස්සලා අයින් කරනවා. වෝල්ට් මීටරය අයින් කරපුවාම වෝල්ට් මීටරේ නැති වෙලාවෙ මේක ධාරාව 9 බෙදීම 3000යි. ඒක සිගණනය කරන්න. ධාරාව 9 බෙදීම 3000යි කියලා කියන්නේ 3 මිලියම්පියර්. මන් 3 මිලියම්පියර් ධාරාවක් තමයි වෝල්ට් මීටරේ නැති වෙලාවේදී. වෝල්ට් මීටරේ තියෙන වෙලාවේදී මේක ධාරාව එනම් 4.5 මිලියම්පියර් වෙන්න ඕන. මොකද වෝල්ට් මීටරේ සම්බන්ධ කරපුවාම මෙතන සමක ප්‍රතිරෝධය
සමාන්තරගත ප්‍රතිරෝධයක් සම්බන්ධ වෙනවා නම් සමග ප්‍රතිරෝධය අඩු වෙනවා. ඒ කියන්නේ පරිපථයේම සමග ප්‍රතිරෝධය අඩු වෙනවා ධාරාව වැඩි වෙනවා. ආ ඇමීටර පාඨාංකය 4.5යි කියලා කියන්නේ 4.5 දාහින් වැඩි කරොත් මෙතන විභව බැස්ම 4.5යි වෝල්ට්. ඒ කියන්නේ මේ වෝල්ට් 9න් හරියටම භාගයක් මෙහා හරහා බැහැලා තියෙනවා. එහෙනම් මේ දෙන්නා හරහා බැස්ම හරියටම භාගයක් වෙන්න ඕන 4.5ක් වෙන්න ඕන. එහෙනම් මේ දෙකේ සමග ප්‍රතිරෝධය 1000ක් වෙන්න ඕන. අපි දන්නවා මෙහා 2000ක් වෙද්දී අනිත් එක්කනක් 2000ක් වුණොත් 2000යි 2ක් සමාන්තරගත වුණාම තව සමකය 1000යි. එනිසා වෝල්ට් මීටර අභ්‍යන්තර ප්‍රතිරෝධය 2000යි. පිළිතුරු අංක 4 නිවැරදි පිළිතුරු විදිහට ගන්න පුළුවන්. ඊළඟට 8 වෙනි ප්‍රශ්නය. 8 වෙනි ප්‍රශ්නේ දීලා තියෙනවා රූපේ පෙන්වා දී PQ පරිපථයේ පරිපථයේ x හා y අග්‍ර අතර විභව අන්තරය පිළිබඳ කර ඇති පාද ප්‍රකාශ සලකා බලන්න. කෝෂ දෙකේම විද්‍යුත්කාමක බල ඊවන අතර ඒවායේ අභ්‍යන්තර ප්‍රතිරෝධන සලකා හැරිය හැක. ඒ ප්‍රකාශය කියනවා පරිපථ දෙකේම x හා y හරහා විභව අන්තර සමාන වේ. ඔව්. ප්‍රතිරෝධ දෙකක් සමානයි දාරිත්‍රක දෙකක් සමානයි. එතකොට සමාන විභව බෙදෙන්නේ මේ ප්‍රකාශය හරි. B ප්‍රකාශය කියනවා පරිමිත අභ්‍යන්තර ප්‍රතිරෝධයක් සහිත වෝල්ට් මීටරයක් XY හරහා සම්බන්ධ කරොත් ශුන්‍ය නොවන ස්ථායී වෝල්ටීයතාව කිවීමක් ලැබෙන්නේ Q ගේ පමණ. ඔව් ස්ථායී වෝල්ටීයතාවයක් Q ගේ විතරයි හම්බෙන්නේ මොකද P ගේ දාරිත්‍රක චාර්ජ් වෙනවා ඩිස්චාර්ජ් වෙනවා ආරෝපණය වෙනවා විසර්ජනය වෙනවා. ඒ නිසා එයාගේ ස්ථායී වෝල්ටීයතාවයක් හම්බෙන්නේ නැහැ බිත් හරි. C ප්‍රකාශය කියනවා වෝල්ට් මීටර පරිපූර්ණ නම් ඊත පරිපථ දෙකේම XY හරහා සමාන වෝල්ටීයතාව කිවීමක් ලැබේ කියලා කියනවා. වෝල්ට් මීටරේ පරිපූර්ණයි නම් වෝල්ට් මීටරේට පරිපූර්ණ වෝල්ට් මීටරයකට අනන්ත ප්‍රතිරෝධයක් තියෙනවා. එතකොට ධාරාව වැදලා ගන්නෑ වෝල්ට් මීටරේ හරහා. ඒ නිසා එතන ගන්න වෙන්නේ C ප්‍රකාශයත් නිවැරදි කියලා. එතකොට ABC සියල්ල සත්‍ය වේ කියන පස්වෙනි පිළිතුරු තමයි 8 වෙනි ප්‍රශ්නයේ නිවැරදි පිළිතුරු. 9 වෙනි ප්‍රශ්නය SVK PTM තුරකට පූර්ණ පරිමාණ පාඨාංකයේ 1 වෝල්ට් 10 වෝල්ට් සහ 100 වෝල්ට් කියලා දීලා තියෙනවා බහු පරිමාණ වෝල්ට් මීටරයක් R1 R2 R3 එතකොට ඕම ආකාරයට සම්බන්ධ කරලා තියෙන්නේ මෙතන 1 වෝල්ට් 10 වෝල්ට් 100 වෝල්ට් මෙතන සම්බන්ධ කරන්න පුළුවන් මේ පරිමාණ තුරටම මේ පැත්තේ සම්බන්ධතාවය දෙන්න පුළුවන් වෙන දෙන්න විදිහට හදලා තියෙනවා. අපෙන් අහනවා R2 R3 R3 අගයන් කීයද කියලා 1 මිලි ඇම්පියර් ධාරාවක් මගින් තමයි ගැලනෝමීටරේ පූර්ණ පරිමාණ උත්ක්‍රමණය පෙන්වන්නේ. ඒ කියන්නේ මෙයාගේ මිලි ඇම්පියර් එකක් යනකොට තමයි එයා පූර්ණ පරිමාණ උත්ක්‍රමණය පෙන්වන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් පළවෙනි අවස්ථාවේ 1 වෝල්ට් කියන අග්‍රයට යතුරු සම්බන්ධ කරපුවාම මේ ස්විච් එක 1 වෝල්ට් කියන අග්‍රයට සම්බන්ධ කරපුවාම අපිට ගන්න පුළුවන් එතකොට පරිපථයේ වැඩ කරන්නේ මේ කොටස විතරයි. වෝල්ට් එකක විභව අන්තරයක් යටදී ගලාගෙන යන ධාරාව 1 මිලි ඇම්පියර් ගැලනෝමීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය අපිට දීලා නැහැ. 1 මිලි ඇම්පියර් ධාරාවකින් තමයි පූර්ණ පරිමාණ උත්ක්‍රමණය පෙන්වනවා කියලා කියන්නේ. එතකොට අපි ගත්තොත් ගැලනෝමීටරයේ පරිපූර්ණ ගැලනෝමීටරයක් කියලා හිතුවොත් ගැලනෝමීටරයේ නොගින හැකි අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙන්නේ. එතකොට මෙයාගේ ප්‍රතිරෝධය නෑ. 1 වෝල්ට් හරහා සම්බන්ධ කරපුවාම මෙයා ග්‍රේට පූර්ණ පරිමාණ උත්ක්‍රමණය පෙන්වන්න ඕනේ. ඒ වෙලාවේ මේ R1 ප්‍රතිරෝධය විතරයි තියෙන්නේ. ධාරාව එක වැඩි කිරීම 10^3 I R1. ඔතනින් R1 හොයා ගන්න පුළුවන් 1 kilo kilometer. ඊළඟට මේ 10 වෝල්ට් කියන අග්‍රයට සම්බන්ධ කරොත් 10 වෝල්ට් සැපයමක් දුන්නාම ඒක කරලා පරිපථයේ මේ ධාරාවයි යන්න ඕනේ එක වැඩි කිරීම 10^3 හැබැයි ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. ප්‍රතිරෝධ දෙක කියන්නේ එක ධන R2 එක කියන්නේ R2 R2 තමයි අපි යන්නේ 10^3 අනිත් පැත්තට ගෙනාපුවාම මම එක කියන්නේ කිලෝ ඔම් නිසා උතන 1000ක් දාගන්නවා 1000 ධන R2 10^3 අනිත් පැත්තට ගෙනාපුවාම 10 ධන 3යි 10000ෙන් 1000 අඩු කරපුවාම 9000යි. ඒ කියන්නේ 9 කිලෝ ඔම් තමයි R2. ඊළඟට මෙතනට සම්බන්ධ කරලා වෝල්ට් 100ක් දෙන්න ඕන පූර්ණ පරිමාණ උත්ක්‍රමණය පෙන්වන්න. නම් වෝල්ට් 100ක් දුන්නාම විභවාන්තරයේ වෝල්ට් 100යි ධාරාව එක වැඩි කිරීම 10^3 වෙනවා. උපරිම ධාරාව එකමයි. දැන් ප්‍රතිරෝධය 1 9යි 10යි කිලෝ ඔම් කිලෝ ඔම් 10 කියන්නේ 10000යි ඔම්.
ඔකට එකතු කරන්න ඕන R3. ඔතනින් 10 5න් 1000ක් අඩු කරපුවාම 90000යි 90යි කිලෝ ඕම් කියලා එනවා R3. ඕම් වේ ප්‍රතිරෝධ තුන තමයි නිවැරදි පිළිතුර. ඒ නිසා නවයින් ප්‍රශ්නෙට ගන්න පුළුවන් නිවැරදි පිළිතුර විදිහට 4 වෙනි පිළිතුර. ඊළඟට 10 වෙනි ප්‍රශ්නය. 10 වෙනි ප්‍රශ්නේ කියනවා තෙන්නායිති පරිපථයේ වෝල්ට් මීටරේ සහ ඇමීටරේ සඳහා කර ඇති පහත ප්‍රකාශ සලකා බලන්න. නියමාකාර ක්‍රියාකාරීත්වයක් සඳහා ඇමීටරේ ඍණාග්‍රයේ වෝල්ට් මීටරේ ධනාග්‍රයට සම්බන්ධ කළ යුතුය. අපි බලමු. මේ ආකාරයට එනවා ඇමීටරේ එතකොට මේ පැත්ත ධනාග්‍රයේ බැටරිය ධනකට සම්බන්ධ වෙලා තියෙන්නේ මේ පැත්ත ඍණාග්‍රයේ. වෝල්ට් මීටරේ බැටරිය පැත්තෙන් බැලුවොත් මේක ධනාග්‍රයේ මේක ඍණාග්‍රයේ වෙන්න ඕන. ඒ කියන්නේ මේ ප්‍රකාශය හරි. හැමෙලෙම කෝෂයේ ධනාග්‍රයට සම්බන්ධ කරන්නේ උපකරණ වල ධනාග්‍රය. එතකොට ඇමීටරේ ඍණයි වෝල්ට් මීටරේ ධනයි සම්බන්ධ කරලා තියෙනවා කියන කතාව හරි. බී ප්‍රකාශය නියමාකාර ක්‍රියාකාරීත්වයක් සඳහා අභ්‍යන්තර ප්‍රතිරෝධය සඳහා වෝල්ට් මීටර අභ්‍යන්තර ප්‍රතිරෝධය සඳහා ආට අඩු අගයක් තිබිය යුතුයි නෑ ආට අඩු අගයක් නෙවෙයි තියෙන්න ඕන ඉතා විශාල අගයක් තියෙන්න ඕන වෝල්ට් මීටර අභ්‍යන්තර ප්‍රතිරෝධය සාමාන්‍යයෙන් අපි කියන්නේ අපරිමිත ප්‍රතිරෝධයක් තියෙන්න ඕන සී කොටස පැහැදිලිවකින් AB මාරුකලේ නම් නියමාකාර ක්‍රියාකාරීත්වයට යටතේ ලැබුණු පාඨාංකයට වඩා අඩු පාඨාංකයක් දැන් ඇමීටරෙන් කියවේයි අපේක්ෂා කළ හැකිය. ඔව් ඇමීටර කියවීම කලින් අගයට වඩා අඩු වෙනවා මොකද වෝල්ට් මීටරේ අධික ප්‍රතිරෝධයේ ශ්‍රේණියකට වැදින ගමන් ධාරාව අඩු වෙනවා ගොඩක්. එතකොට AC පමණයි සත්‍ය වෙන්නේ පිළිතුරු අංක 4 නිවැරදි 10 වෙනි ප්‍රශ්නයේ. හරි දුවේ පුතේ එහෙනම් අද MCQ 10 කතා කරලා ඉවරයි. මේ වගේ මලුත් වීඩියෝ එකකින් පුළුවන් තරම් ඉක්මනට හැම වෙලෙම ඉතකන් සමගන්නවා. සියලු දෙනාටම සුබ දවසක්.